අයියාගේ පිරිඳට කතුරෙන් ඇන අයිෂා ම්‍යෙන් කපා තුවාල සිදුකළ මල්ලි නෑනා නැන්තම්මා යන තිදෙනෙකු ඇතුරු තවත් සැකකරුවන් තිදෙනෙකු විසි අටවනදින පාන්තර පහරදීම සිදුකළ මන්නේද සමඟ තෙලපලදී අතනංකෝට ගත් පව අංගුලාන පොලිසිය පවසනවා. මෙකී පහරදීමට සැකපිට අතඩංකුවට ගත් පිරිස අතර එකුත් සතියේ බන්ධනාගාරවල ඇති වූ කොරෝණා තදබදය හේතුව, ර්ජ්‍ය ලබාතුන් සහනය මත නිදහස් වී පැමිණි සැකරුවකුද සිටින පව පොලිසිය පැවසවා. හෙරෝයිම් චාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇති මෙම සැකකරු සම් බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ සතියක් පවයි පොලිසිය පවසන්නේ. බන්ඳනාගරෙන් නිදහස්ව පැමිණි අයකු හා එක්ව සංවිධානාත්මකව සිදු කළ පහරදීම හේතුවෙන් මෙම සැකකරුවන් සංවිධානාත්මකව තවත් අපරාධ සිදුකර ඇති දැයි පරීක්ෂණ පවත්වන ලෙසට ගල්කිස්ස චේෂ්ට පොලිස් අධිකාරි, රොහන් ප්‍රේමරත්න මහතාගෙන් අංගුලාන පොලිසියට උපදෙස් ලැබී ඇති පායි පොලිසිය පපසන්නේ. ඉඩම් ආරවුලක් මුල්කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබෙනවා. අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ පහරතීම සිදුකළ සොහයරා එකම නිවසේ කාමර දෙකක දිවිකෙ වන අතර මොවන් අතර එක දිවස්ට අයිතිවාසකම් සම්පන්තිෙන් විවිත අවස්සාාවන් බලදී අරවුල් ඇතිවී ඇති බව පොලිසිය පොවසනවා. මෙවරද අදාළ සොහොරන් දේතනාගේ බිරිින්දෑවරු අතර මුලින්ම කතුරකින් පහරදීමේ සිද්ධියයක් ඇතිවී තිබන අතර පහරකෑමට ලක්වූ කාන්තාව, ුණු කොළඹ සික්ෂණ රෝහලට යොමුකර පැම්නිල්ල විභාග කරමින් සිටියදී අදාළ බාල සොහුරා විසින් වැඩි මහල් සොහුරාටද මන්නා පහරක් එල්ල කර ඇති බව පොලිසිය පැවසවා. මේ වනවිට දෙදරු පියකු සහ මවක වන මෙම අමුසැමියන් දකුණු කොළම්ඹභ ශික්ෂණ රෝහලි විසි හතේ වාටුය ප්‍රතිකාර ලබන පව පොලීසිය පැවසුවා. මෙම පහරදීම සඳහා බාල සොහිුරා විසින් පිටස්තරපුද්ගලයන් තිදනකු සහ ද මවද සම්බන්ධ කොටගෙන ඇති බව පොලිසිය සඳහන් කරනු ලබනවා. මෙම ආරවුල ඇතිවූ බව සඳහන් කරන නිවස පිහිටි සයුරුපුර නිවාසස්ථංකීර්ණය මාසේකට ආසන්න කාලයක් කොරොනා වසංගත තත්වේ හේතුවයෙන් හෝද කලා ප්‍රදේශයක් ලෙස දිර්ග කාලයක් වෙන්කට තැබූ කලාපයක් බව පොලිසිය පැවසුවා. ආරවුල සඳහා සම්බන්ධ වූ බව කියන මෙම සැකකරුවන්, අතඩංගුවට ගැනීමේදී කරෝුණනා නීත්‍රීතිවලට අනුව කටයුතු කරමින් වැටලීම සුදු කිරීමට දැනි පරශ්්‍රමයක් තැරීමට සිදුවූ පවද පොලිසිය පැවසවා. පහරදීමෙන් පසු පොලීසිය මගහරමින් සිටි මෙම සැකරුවන් ගල් කිස්ස තෙවල ප්‍රදේශයේී අතඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසවා. අත නංකුවට ගත් සැකරුවන් පස්තිෙන සහ සැකකාරිය අද තිෙන මොටුව අධිරන්නයට ඉදිරිපත්කිරීමට නියමිත බව සඳහන් කරන පොලිසිය පහර කෑමට ලක් වූ අඹු සැමි ියවල දකුණු කොලබ සික්‍ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද වැඩතුරටත් පැවස්වා. යාලුවන්නේ ඔයාලා තවම අපේ චැනලෙ සබස්ක්‍රයිබ් කරලා නැද්ද එහනම් සබස්ක්‍රයිබ් බට්න එක බල සබස්කරබ් කරන්න සීන්ුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාවතියෙනවා.